ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද ජනවාරි මාසයේ 20 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම යාකොබ් පොතේ දෙවැනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපි රෝම 4 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳලා 22ට අපිට තේමාවක් තිබ්බා. ඒ තේමාව තමයි ධර්මිෂ්ඨකම කොයි විදිහටද අපි එකතු කරගන්නේ, අපේ ඇදහිල්ලෙන් පමණයි අපිට ඒ දේ එකතු කරගන්න පුළුවන් වෙන්නේ කියලා අපි ඒ ඉවර කරා ඒ මාතෘකාව. නමුත් ඒ මාතෘකාව යටතේ අපි තේරුම් ගත්තා කොයි වගේ අනිත් ලිපිවල කොයි විදිහටද ලියා තිබෙන්නේ කියලා. ඒ නිසා අපි ඊයේ දවසේ දැක්කා ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 6 7 අපි දැක්කා. අද අපි යාකොබ් පොතේ 2 වෙනි පරිච්ඡේදයෙන් අපි මෙනෙහි කරලා කියන්න යනවා. බයිබලයේ කියන මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන් ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ වුණේය. ඔබ දන්නවා මේක ලියවිල්ල කොහෙද තිබුණේ කියලා. උත්පත්ති 15:6 මේක සම්පූර්ණ වුණා කියලා ගලාති 3:6 කිව්වා, රෝම 4 කිව්වා. දැන් අපි කතා කරනවා මේ වචනයෙන්, අපි යාකොබ් පොතේ 2:23 අපි කියනවා. එතනත් කියන්නේ අර උත්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ සිදුවෙච්ච දෙයමයි. ඒ වගේම කොයි විදිහටද ආබ්‍රහම් විශ්වාස කරේ, ආබ්‍රහම් ඇදහිල්ලෙන් චංචල නොවි ඇදහිල්ලේ කෙලින් තියාගෙන ඒ පොරොන්දුව දීපු කෙනා විශ්වාසවන්තයි. පොරොන්දුව දීපු කෙනාට බලය තියෙනවා එයාගේ බබා පොරොන්දුව ඉටු කරන්නට. මේ වගේ විශ්වාස ඇතුව කිසිම සැකයක් නැතුව විශ්වාස කළ නිසා ඔහුගේ ඇදහිල්ල ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබුවා කිව්වා. ඉතින් ඒ වගේම අද තව කොටසක් කියලා බයිබලයේ කියනවා, තවද ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයයයි කියනු ලැබුවේ කියලා. ඉතින් බලන්න, ආබ්‍රහම්ගේ පුත්‍රයයයි කියනු ලැබුවා, දැන් අපිට දෙවියන් වහන්සේගේ මිත්‍රයයයි කියන ලැබුණා. ඒ කියන්නේ මේ මොනවා නිසාද අපිට මේ දේවල් ලැබෙන්නේ? අපේ එකම ක්‍රියාවක් නිසා, ඇදහිල්ල නිසා, විශ්වාසය නිසා. අපි දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම්, ගිවිසුම විශ්වාස කරනවා නම්, පොරොන්දුව විශ්වාස කරනවා නම් අපිටත් ආබ්‍රහම්ගේ දරුවෙක් වෙන්න පුළුවන් වෙනවා කියලා අපි ඊයේ ඉගෙන ගත්තා. අද අපි කියනවා ඔබට දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඔබට මිත්‍රයෙක් වෙන්න නම් ඔබ උන්වහන්සේට පොරොන්දු කරන්ට උන්වහන්සේට බලය තියෙනවා කියලා ඔබ විශ්වාස කරොත් ආබ්‍රහම්ට වාගේ ඔබටත් දෙවියන් වහන්සේගේ මිත්‍රයයයි කියනු ලබනවා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.